අන්න අදත් මම පොංචිතු වල පුතාලට අලුත් අකුරු යාළුවෙක් හඳුන්ලා දෙන්න තමයි ආවේ. බලමු නේද අද අපි ඉගෙන ගන්න මේ අකුරු යාළුවා කවුද කියලා. ඔන්න මම ආවා. මගේ නම තමයි මම ත්‍රාචිනික මොලේක විතරයි නියෙදෙන්නේ. මේ මම ළඟම ඉන්නේ ඔලු මලක්නේ. ඔලු මල කියන වචනේ පටන් ගන්නෙත් ඕ අකුරින්නේ. මේක සරංග නාලි. අන්න හරි. ඔලු මල. අපේ පොඩිත්තන්ට හොඳට මතක තියාගන්න තවත් වචන කිහිපයක් අපි එහෙනම් කියමු නේද? ඕපනායක, ඕලන්ද. මෙන්න මේ වගේ වචන පටන් ගන්නෙත් ඕ අක්ෂරයෙන් තමයි. එහෙනම් දෙන්න අපි මේ ඕ අකුර කොහොමද හිදස්පතක ලියන්නේ කියලා බලමු නේද? ඔන්න බලන්නකෝ. මෙන්න මේ විදිහට තමයි ඕ අකුර අපි ලියන්නේ. දැන් එහෙනම් අපි පස් රෝල් පොතේ කොහොමද හරියටම මේ අකුර ලියන්නේ කියලා බලන්න තමයි යන්නේ. ඕ අකුරත් ආරෝහණ අක්ෂරයක්. මේ බලන්නකෝ. හොඳට බලාගත්තේ නැත්නම් පොංචි දොර පුතාලට වරදින්න පුළුවන්. ඔන්න මම ආයෙත් පාරක් ලියනවා. දැන් අපි ඕ අකුර කියන්නත් දන්නවා, පස් රෝල් පොතේ ලියන්නත් දන්නවා. එහෙනම් අපි බලමු මේ ඕ අක්ෂරය කොහොමද හරියටම තනි රෝල් පොතේ ලියන්නේ කියලා. ඕ අකුරේ පටන් ගන්නෙ මේ විදිහට බිංදුවකින්. මේ බිංදුව මෙන්න මේ විදිහට රූලේ ගෑවිලා තියෙන්නත් ඕන. ඒ වගේම මෙන්න මෙතනත් මේ විදිහට රෝලේ වදින්න ඕනා. ඒ වගේම ඕ යන්නේ බණ්ඩි ගෙඩිය මේ විදිහට ඇතුළට ගිහිල්ලා තියෙන්නත් ඕනා. ඒ වගේම මෙතන යට රෝලේ ගෑවෙන්නත් බෑ. ඕ යන්නේ අවසානය. ඒ කියන්නේ තොප්පියක් වගේ තියෙන කොටස. මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. ඒ කොටස උඩ රෝලේ ගෑවෙන්නත් බෑ. ඔන්න එහෙනම් අපි ඕ අකුර ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තනේ. ආයෙත් දවසක අලුත් අකුරු යාළුවෙක් හඳුන්වලා දෙන්නේ නම්